ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත නැවතත් මේ වෙනකොට තහවුරු කරලා තිබෙනවා. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, මැතිවරණ අයිතිය මේ ආකාරයට අධිකරණ ක්‍රියාමාර්ග හරහා පැහැරගන්නට ඉඩකඩක් නැහැ කියලා. ඒ වගේම දේශපාලන පක්ෂවලට, දේශපාලන නායකයින්ට ඉතා පැහැදිලි පණිවිඩයක් ලබා දීලා තිබෙනවා. අධිකරණ තීන්දුව ගණනාවක් හරහා මේ වෙනකොට මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, මැතිවරණ අයිතිය තහවුරු කරමින්. ඒ අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමට තව දින දෙකකින් බලය ලැබෙනවා. ඒ නිසා අපි මැතිවරණ කොමසාරිස්තුමාගෙන්, මැතිවරණ කොමිස සභාවේ සභාපතිතුමා ඇතුළු සමස්ත කොමිසමෙන් ඉල්ලා සිටින්නේ ඔබට බලය ලැබෙන පළවෙනි මොහොතේම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නට කියලා. තවදුරටත් අධිකරණයේ හරහා මැතිවරණ ප්‍රමාද කිරීමේ ඉඩකඩක් නැහැ. නමුත් පහුගිය මාස ගණනාවක දේශපාලන ක්‍රියාදාමයන් දිහා බැලුවහම තවදුරටත් මැතිවරණය ප්‍රමාද කරන්න කුමක් හෝ ක්‍රමවේදයක් සොයාගනීද කියන එක පිළිබඳව මේ රටේ සමාජය තුළ බරපතල සැකයක්, සංකාවක් ගොඩනැගිලා තිබෙනවා පූර්ව ක්‍රියාකාරීත්වය දිහා බැලුවහම. නිසා මේ තත්ත්වය වහාම වළක්වා ගන්නට ඉඩකඩ තිබෙන්නේ මැතිවරණ කොමිසම සභාවට. ඒ නිසා අපි තව අවධානයෙන් ඉල්ලා සිටින්නේ ඔබට බලය ලැබෙන පළවෙනි මොහොතේම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න කියලා. මොකද දින කීපයක් කලින් තිබ්බා කියලා ඒකේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. යම් ආකාරයකට ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න, නීතියෙන් ඔවුන්ට කාලය තිබුණත් ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න, වෙනත් කරුණු මේ හරහා මතු කරන්නට මැතිවරණය ප්‍රමාද කරන්න උත්සාහ දරන පිරිසවලට ඉඩකඩ තිබෙනවා. බැලූ බැල්මට එවැනි ප්‍රවණතාවයක්, බැලූ බැල්මට එවැනි ඉඩකඩක් පේන්නට නැති වුණත් අපි දන්නේ නැහැ. මොකද අපිට තියෙන පූර්ව අත්දැකීම තමයි අපි මොන තරම් මේ පිළිබඳව හඬ ගෑවත් පළාත් පාලන මැතිවරණය පාලකීන්ට අවශ්‍ය පරිදි මේ වෙනකොට අවුරුදු දෙකකට ආසන්න කාලයක් කල් දැමීමට ලක් කරලා තිබෙනවා. මේ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගත්තත්, මේ පිළිබඳව සමාජ මතයක් නිර්මාණය වුණත් පාලකීන්ට අවශ්‍ය පරිදි පළාත් පාලනය කල් දාලා තිබෙනවා. ජනාධිපතිවරණයට එවැනි ඉඩ ප්‍රස්තාවක් නැහැ. හැබැයි ඒ පළමු මොහොතේම මැතිවරණය ප්‍රකාශයට පත් කළොත් යම් විදිහක හෝ ඉඩක් නිර්මාණය වෙනවා නම් ඒ සඳහා තියෙන අවස්ථා වළක්ව ගන්නට අපිට හැකියාව තිබෙනවා. අපි විශ්වාස කරනවා එවැනි ආකාරයේ ක්‍රියාකාරකමක්, කඩිනම් මැදිහත් වීමක් මැතිවරණ කොමිස සභාව සිදු කරයි කියලා. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනේ පහුගිය පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කොමිසමේ උපදෙස් උපමාන නොසලකා මැතිවරණය ප්‍රමාද කරන්නට විවිධ උත්සාහයන් දැරුවා. මේ ජනාධිපතිවරණයේදී කිසියම් කණ්ඩායමක් නිලධාරීන් කිසියම් උත්සාහයක් එවැනි ආකාරයේ උත්සාහයක් දැරුවොත් ඒ පිළිබඳව තහවුරු වුණොත් ඒ සම්බන්ධයෙන් පුරවැසි සංවිධානයක් හැටියට පැෆල් සංවිධානය ඊට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න බවත් මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. Thank you.